ගරු මන්ත්‍රීතුමාගෙන් අවසරයි. ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. ඇයි අපේ චන්දෙන් ගිහිල්ලා රජයෙන් පඩිගන්න කෙනෙකුට කොහොමද මං ගරු නම්බු දීලා කතා කරන්නේ? ඒක ඇත්ත. අපේ ගමේ සුභ සාධක සංගමේ සභාපති ගරු සේවයක් කරන නිසා ගරු සභාපතිතුමා කිව්වට කමක් නැහැ. එහෙනම් ගරු නැති මන්ත්‍රීතුමාට ජය වේවා! 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 ගරු නැති රෝද්‍ය බල්ලා! මේ ඉන්නේ නිකම් මන්ත්‍රීතුමෙක් නෙමෙයි, සත්ගුණවත් අතිගරු අපේ ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා දිංගි මහත්තයාට අතිගරු වුණාට අපිට නම් එහෙම නැහැ. ඒ ගත්ගඩි සෝමදාස කටවාන තව එක වචනයක් හරි කියල මට අපාස කරත් මෙතන ඔබ සුන්නත් දුල ගන්න. එහෙම කරලා බලමුකෝ. ඇයි අපේ සෝමේ මොනවද බලන්නේ? තේන මුණ්ඩයි පරිදිම පරිය පරිය යකඩ මේ මිනිස්සු තාමත් බුදිනේ. මං හොරෙක් නෙවෙයි සුගතන්, මං මේ කපු මහත්තයා. කපු මහත්තයා මොකටද මෙහාට රිංගුවේ? අනේ ෂෙල්ටන් මහත්තයෝ, මං මේ පොඩි මුදල් හදිසියකට ආවේ ගරදුරුවක් කෙල්ල ගන්න කියලා. උදේ පාන්දර ගෙවල් වලට රිංගුවා, ගෙවල් මස්ස බාල් දෙනවානේ. හොඳයි හොඳයි, මං ටිකක් පව් වෙලා එන්නම්කො. දවල්ල දෙනවා, මං කොල්ල දෙනවා. එළවලෝ එළවලෝ, මේ මොකක් හරි උනේ දැන් මෙතන? කුලිය කාව කුලිය හරි වැරලා නෑ එතන. සුනාමියක් ආපහු එනවා දැක්කද? නෑ, තවත් කල් බැගෙන සුනාමිය නම් එන්නේ නෑ. නෑ නෑ නෑ, ඔය හීන කියන්නේ හිතේ තියෙන බහුබූත දේවල් රැයට පේන්නේ. නේද? මොකද හීනේ? මේ මම දැක්කේ මගේ හිතේ තියෙන හොඳම අදහස් ටික. හැබැයි ඒක හරි ගියොත් අපි ඔක්කොම ගොඩ. ඇත්තෙන් ගොඩ? එහෙනම් හරි. ගොඩ ගිය මට මතක් වුණේ දැන්නේ. මට ගොඩ යන්න වැඩක් තියෙනවා. මම යනවා. හා හා. මම යනවා. මේ ටිකක් ඉඳලා යන්නේ ගැලමලෝ. අනේ අනේ, ලෙඩ ගාන හිටපු මාවත් ඊයර අමතක වුණා නේද? නෑ නෑ, ඕක තමයි කියන්නේ. කියන්න ඕනේ. කරා ගන්න. ඔය දහ ජරාව බඩට දාගත්තට පස්සේ කියපු දෙයක් මතක නෑ, කරන දෙයක් මතක නෑ. ඕන්න අනේ එන්සිලෝ එන්සිලෝ, මට සමාවෙන්න සමාවෙන්න. අපි අගේ දර අපි අපි
දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි ගමේ සුබ සාධන සමිතියක් හදාගමු. ඒකේ ගරු සභාපතිතුමා වෙන්නේ අපේ ෂෙල්ඩන් මැතිතුමා. හරියේ? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගමේ ගම් සභාපතිට ඉල්ලනවා. සභාපතිතුමා වෙනවා. හත්වලාමයි බොලේ ඉල්ලමක් පෑදුනා වගේ නේ. එතකොට වැඩ කරන්නේ ගමේ මිනිසුන්ගේ සල්ලි රටේ මිනිසුන්ගේ සල්ලිත් එක්කනේ. හරියේ? ඩිංගමත් ඈ මං දන්නවා ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. ගජම්මලියෝ ඩිංගමත්යෝ ගජම්මලියෝ ඔය කොහෙද මේ යන්නේ? මම යනවා ඩිංගමත්යෝ කොළඹ ගිහිල්ලා එන්න කියලා. ඈ රස්සාවක් හොයාගන්න ඕනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ඩිංගමත්යෝ. ඔහෙ දන්න අඳුරන හොඳ යාළුවෝ ඉන්නවයි? මොකද අවුරුදු 6ක්නේ. අම්මෝ කොච්චර යාළුවෝ ඉන්නවද? රස්සාව කමුණු ඩිංගමත්යෝටත් හොඳයි. මං කියන්නම්කෝ. හොඳයි හොඳයි ගජම්මලියෝ. මං දන්නවා ඔහෙ කවදාවත් මංගෙන අහක බලන්නේ නැහැයි කියලා. ෂෙල්ටනේ මං කොළඹ ගිහිල්ලා එන්නම්. ආහා ගජම්මලි ඊළ ඉක්මනට එන්න මේ වැඩ ගොඩක් තියෙනවා. යන්න. හරි දෙයියගේ පිටයි දෙයියගේ පිටයි. අක්කේ කේල් ගෙඩි ගන්න හරියද මොකද? අඩුද? දෙකක් වැඩිපුරක් තියෙනවා. එන්න කමන්නේ. කවුද ඔය කේක් නරන් ආවේ? ජාසොන්. මේ ජාසොන් දැන් ගමේ හොරකම්ර තාම බහැලා නැහැලු. හැබැයි ගෙදර පවුලගේ බඩු නම් හොරකම් කරනවලු. ගුරුම් ගුරුම් සමහරු හොරකම් කරනවා බඩට, තවත් සමහරු හොරකම් කරනවා පෝසත්තු දිහා බලලා ඒ තත්ත්වයට එන්න. හොඳ වෙලාවට දැන මුත්තෝ ටික ඔක්කොම කඩේ. ඇයි ඔහෙ පණිවරේ? නෑ. කාරණාව මෙන්න මේකයි. අපි මේ ගමේ සුබ සාධක සංගමයක් ආරම්භ කරනවා. හරියයි. ඒකේ ගරු සභාපතිතුමා වෙන්නේ අපේ පොලි මුදලාලි ඉන්නේ. පොලි මුදලාලිගේ පුතා මේ ෂෙල්ටන් මහත්තයා. ගරු ෂෙල්ටන් මැතිතුමා තමයි සභාපතිතුමා වෙන්නේ. මේ ගමට තවත් සුබ සාධක සමිතියක් මොකටද ඩිංගි මහත්තයෝ? එහෙම කියන්නේ බස විනෝනෝ. අපේ ගමට මරණාධාර සමිතිය, සුබ සාධක සමිතිය කොච්චර තිබ්බයි කියලා නරකක් කෑගේ වෙන්නේ. ඒකත් මේ සුබ සාධක සමිතියේ ගරු ෂෙල්ටන් මහත්තයා ගමේ උදවියගේ දුක සැප ඔක්කෝම හොයලා බලනවා, උදව් කරනවා. බලයි මේ ගන්නවා. ආ රැහැති නේද? අන්දයි බුට්ටු. ඒ බුට්ටු හරි තිබයි බං. හොඳ එකක් වගේ කියලා අපිට තේකක් ඔක්කරම. අනේ ඌබා මාර බඩගින්නකුත් තියෙනවා. මොනාරි කන්න තියෙනවා නේ ඒවත් තරම් වරි. ඈ උඹලා මෙහෙට ආවේ මේ පන්සලේ දිනේ කාලබිල ඉවර කරන්නද? ඇයි උඹලා මහ ලොකු මේ ෂෙල්ටර් නුන්න නැහැ දුන්නත කණ්ඩමන්න උඹලට? මේ පුටුව මේක තහගනි. වැදගත් මිනිහෙකුට වැදගත් සභාපති කෙනෙකුට කතා කරන්න ඉගෙන ගනි. ඈනේ වේ ඔයලාගේ මහ ලොකු වැදගත් ෂෙල්ටර් නුන්න නැහැ අපි දන්නේ නැත. මොකද උඹ කිව්වේ? දෙන්න ඕගොල්ලන් එනකම්ම තමයි මම මග බලාගෙන හිටියේ. ෂෙල්ටර් මහත්තයා දන්නඳුන කමට ආව මිසක් නැත්තම් එන්නේ නැහැ. මන් දන්නා ඔය දෙන්න මට උදව් කරනවා වගේම
මගේ මේ දෙන්නත් මට ගොඩක් උදව් කරනවා. හා යයන් ගෙට. යන්නේ. ආ කමලු. ඔය ගමේ අලුතෙන් පටන් ගත්ත සුභ සාධක සමිතියට ගමේ අය සතුටින් යනවද? යනවනේ නැන්නම්. වෙන සමිති වලට වගේ මේකට බැඳෙන්න සල්ලි ගන්නෙත් නැහැ. ඒක නම් ඇත්ත. අර සමීති මේ සමීති කියලා කියනවා. අරව කරනවා මේව කරනවා කියලාත් කියනවා. පටන් ගත්ත දවසේම සමාජික මුදල් නම් ගන්නවා. අප්පච්චි. අපේ නග හරියට සභාපතිකම ගන්න යනවා වගේ. ඒක නම් සොමිනන්ද කිවි ඊර්ෂියාවට. මේ ආමිනි යන් ඉක්මනට අපි ඉස්සරහින් ඉඳගන්න ඉපේ. යන් යන්. හරි හරි මම ලෑස්තිලා ඉවරයි. ඉන්න නට. ආ හොඳයි හොඳයි. හලයි. මේ පෙට්ටියකුයි කොලකඩකුයි මොකටද? ආ මෙහෙමයි වෙන්නේ බණ්ඩෝ. මේ කොලකැල අරගෙන තමුන් කැමති කෙනාගේ නම ලියලා, ඒ කියන්නේ සෙල්ටම් මාතගේ නම ලියලා පෙට්ටියට දාන්න තියෙන්නේ. මේක. ඔව්. ඊට පස්සේ ඡන්ද පෙට්ටිය ගහිනකොට වැඩි ඡන්ද ගානකින් දිනුම් අපේ සෙල්ටම් මාත්‍යා. ඊළඟට මොනවද මේ කල්පනා කරන්නේ? නෑ මම මේ කල්පනා කරුවේ දැන් මේකනේ. ඔව්. කොහොමත් වැඩි ඡන්ද ගානකින් සෙල්ටම් මාත්‍යා දිනනවා. නමුත් ඕක නිකන් කිසිම නිකන් ගෝ එකක් නෑනේ. ඔව්. ඈ ඊට වඩා හොඳ නැති මං කියන්නේ මේ අපේ කීප දෙනෙක්ගෙත් ওই නන්දේක තුනක් දැම්මනා. ඔව් හොඳයි හොඳයි. ඈ එතකොට එක කිව්වා දෙක කිව්වා ෂෙල්ඩන් මාතේ ආවදන ෂෙල්ඩන් මැතිතුමා වැඩි ඡන්ද මෙච්චර ගානකින් ජයග්‍රහණය කරනවා. හරිනේ. හරි හරි හරි. දෙවණියට දානවා ඩිංගු මහත්තයා කියලා දෙන්න ඈ. එතකොට මේ ඡන්ද හම්බේ මේ තුන්වෙනිදට දානවා අපේ පාලකයෝ. ඒත් එක්කර තමයි යාටත් නෑ. ඡන්ද දාන්නත් පරක්කු වෙනවනේ. පයින් යනවද? ඔව් 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 ජයවේවා 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 නබුනේ ජයවේවා ජයවේවා මම ලොක්කම සියලුම දෙනාට ආයුබෝවන්. හොඳයි දැන් අපි මේ ආරම්භ කරන්නේ අපේ සුභ සාධක සංගමේ පළමු වන සමිති වාරය. මෙහි සභාපති වශයෙන් තරග කරන්නේ ගමේ කවුරුත් දන්නේ ගමේ පිරිසට සේවයක් කළ හැකි ගමේ අයගෙන් මොනම හේතුවක් නිසාවත් සමාජික මුදලක්වත් අය නොකරන තරමේ කාරුණිකවන්ත වන අපේ ෂෙල්ටන් මැතිතුමා. අනිත් අයගේ නම් ගැන සඳහන් කරන්න ඕමනාවක් ඇද්ද කියලත් මට හිතෙනවා. ඩිංගි මහත්තයා, පාල මහත්තයාගේ නම් දෙකත් සඳහන් වෙනවා. නමුත් ගරු සභාපති ෂෙල්ටන් මැතිතුමාම තමයි. අපි මුලින්ම ආරාධනා කරනවා අපේ ගරු ෂෙල්ටන් මැතිතුමාගේ කාරුණික ආරාධනයෙන් මෙම උත්සවයේ සිටින සියලුම දෙනාම පිනවීමට පැමිණි ජනකාන්ත ගායිකාවක් වන අපේ සමන්මලි මෙනවිය හට. බොහොම ස්තුතියි. සෙනෙහස පුතා අම්මාවරුන් වගේ දහදිය හෙලා මහසාගරය වගේ උවදන්නේවා අගනා මුතුමැණි වගේ ඇති දැඩි කළා අප සමනල පැටව් වගේ ස්තුතියි. අපේ සුභ සාධක සංගමේ ගරු සභාපති තනතුර සඳහා ෂෙල්ටන් මහතා සහ අනිත් අය අතර කිසිම තරඟයක් නැහැ.
ඒ නිසා අංක 1 ෂෙල්ටන් මහතා. ජයවා! ජයවා! යන මේ කෝල් ටික බෙදුවා නම්. ආමද. ආමෙන් කොල ගෑල්ල තමන්ගේ අංක ගහලා මේ පෙට්ටිය දාන්න. ඡන්දය දැමීමේ පසුව එය නිවැරදිව ගණන් කිරීමේ වගකීම අපේ කුරුත් උපාසක මහතා සහ සෝමදහස මහතා සහ සිරිසේන මහතා ඉතාමත් නිවැරදිව වගකීමෙන් ඉටු කරන ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔය වගේ හැලියරක්කු පෙරෙන කසිප්පුකාරයෙකුට ඡන්දෙ දෙනවද නැද්ද? දෙන්නෙම නෑ. කපු ඡන්දෙ දාන්න වෙන්න තියන්නේ. දැන් මූ මාව දැක්කොත් එහෙම මටත් එන්න කියන ඡන්දෙ දාන්න යන්න. දෙන්නෙම නෑ. ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඩිංගි මහත්තයාට ඡන්ද බිඳුව. බිඳුවටත් අපුලියා. පාලට ඡන්ද එකක්. මේ මම වගේ ඡන්දේ. අපේ ෂෙල්ටන් මැතිතුමාට. අපේ සමන් මලි නගාට ඡන්ද 15ක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා සභා ප්‍රතිනිය හැටියට සමන් මලි නගාව පත් කරගන්න. හොඳයි. අපේ ගරු සභාපතිනියගෙන් අහලා බලමු මොනවද කියන්න තියෙන්නේ කියලා. මම කලාකාරිනියක්, රංගන ශිල්පිනියක්. මුලින්ම මෙතන ඉන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාව සභාපතිනි ධූරයට පත් කර ගැනීම වෙනුවෙන්. ඒත් මම ෂෙල්ටන් මහත්මයාගේ ආරාධනාවටයි මෙහාට ආවේ. මම මුළු රටේම යමින් එමින් රඟ දක්වන ශිල්පිනියක් නිසා මට මේ තනතුර බාර ගන්න බැහැ. ගමේ, රටේ මහජනතාවගේ ඡන්දෙන් පත් වෙනවා නම් හරියට ඒ කරුණු කාරණා ඉෂ්ට කරන්න ඕනේ. ඒක හරියට මට කරන්න බැරි නිසා මම මේ තනතුර බාර දෙනවා කෝපි කඩේ හාමිනේට. එතුමිය මේ තනතුර හරියට කරගෙන යයි. ඔක්කොම හොදාල ගියා එන. අයව. කෝ මගේ වටේ හිටපියු. මගේ වටේ හිටපියු කෝ. මාව මොකද මගේ වටේ හිටපියු. වටේ හිටපියු. ෂෙල්ටන් මහත්තයා, ඔහේගේ සභාපතිකමට මොකෑ මේ වුනේ?